never stop moving. Never stop, never stop moving. When life's calling you. ඔබතුමා පැහැදිලිව ප්‍රකාශ කරන මුස්ලිම් සම්පූර්ණ සමාජය මේකට භක්තිය තුන නැහැ කියන එක ඇත්ත. හැබැයි මේ වෙනකොට පූජකවරුම කී දෙනෙක් අහු වෙලා තියෙනවද අත්තරමුට අරන් තියෙනවද අවිස් සමග අරගෙන. එතකොට මේ අපේ බෞද්ධ පන්සල්වලට වැඩිය මුස්ලිම් පල්ලිවල තියෙන ඒ පූජකවරු සමාජයට විසාර ළඟින් ඉන්න කණ්ඩායම. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ බහුතරයක් මේක ඇතුලේ නැහැ කියලා මතවාදයක්. නැහැ ඉතින් මුස්ලිම් මෞලවිතුමන්ලා හැම කෙනාම ඔකට සම්බන්ධත් නැහැ. සමහර අය ඔකට සම්බන්ධ වෙලා තියෙනවා. සමහර අය සමහරලාට ඔබගේ ගෙදර මොනවාරි බඩු ටිකක් තිබුණොත් එහෙම අවියාදු ටිකක් අල්ලගෙන යන්නේ ඉස්සෙල්ලා ඔබතුමාව. පස්සේ තමයි කියන්නේ මේ මාමා කෙනෙක් කියන්නලා මේ ගිසද්දි ඇවිල්ලා ගියා යනකොට දාලා ගිල්ල තිබුණයි කියේ. මොකක් හරි එහෙමනේ කියන්නේ. ඒ නිසා ඉතින් ඒ වගේ වෙලාවලට අත්තරමුඩු ගැනීම කරනවා. මම කියන්නේ රජයට තවී ජමාත් පල්ලි තවදුරටත් ක්‍රියාත්මකයි රට ඇතුලේ. කරුණාකරලා ඒ තවී ජමාත් පල්ලි වහන්න. මොකද හේතුව අවිජ්ජමාත් ව්‍යාපාරය තුළ ඒ පල්ලි තවමත් මේ ගම් ඇතුලේ ක්‍රියාත්මක කරන මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එක ගමේම පස් එක වෙලාවට ලවුඩ් ස්පීකර් පහකින් මේ ආගම කියනවා. වෙනදා අපි ආදරෙන් අහගෙන හිටිය අවස පාන්දර පහට විතර ගිහපුවා අපිට උඩ ගිල්ල හැරෙන්නේ මේ පල්ලියේ යාඥාවේ. දැන් වෙලා තියෙන මොකද? දැන් ගමක් ඇතුලේ තව්හීද් පල්ලි මහා පල්ලියයි ඔක්කොම මේවා කියන්න පටන් ගන්න තියෙනවා. එතකොට මහා ഘോഷාවක් කරදරයක් වෙන්නේ මිනිස්සුන්ට. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට කරුණාකරලා ගත්ත පියවර අනුව තවී පල්ලි වහාම වහන්න කටයුතු කරන්න මහපල්ලි ඉතුරු කරන්න. ජමිතුල්ලා ඉස්ලාම් සංවිධානත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය කරන මූලික පල්ලි ටික තියන්න අනිත් මේ අන්තවාදී සංවිධාන වහලා දාන්න. මේක මේ රටේ මුස්ලිම් ජනතාවට කරන ලොකු මේ සෙතක් අපිටත් කරන සෙතක්. මේ අන්තවාදී සංවිධාන මේවා මොන නමින් ආවත් තවී ව්‍යාපාරය කියන්නේ තනිකර අන්තවාදී සංවිධාන මේවා. එකක්වත් මේ වගේ මේ 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 මුස්ලිම් ඉස්ලාම් ආගම උගන්නන්නේ මේ අන්තවාදීට තමයි යන්නේ. පුළුවන් තරම් අන්තවාදී උගන්නේ කරන්නේ.